මොරගහ කන්ද ව්‍යාපෘතියේ කළුවංග ජලාශය නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා පැවැත්වුණා. මෙම අවස්ථාවට ව්‍යාපෘති නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියා. මොරගහකන්ද ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයට එළඹෙන 23 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජලය පිරවීමට නියමිතයි. මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 9ක් දිග ඇලමාර්ගයක් හරහා විශාල ජලධාරාවක් කළුගඟ ජලාශය මගින් සැපීමට සැලසුම් කර තිබෙනවා. මෙම ජලාශය මගින් හෙක්ටයාර් 400කට වගා කටයුතු සඳහා ජලය ලබා දෙන අතර දිවිවර කටයුතු සහ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාවට පානීය ජලය සැපීමද ප්‍රධාන අරමුණක්. ජලාශයේ සමස්ත ජලධාරිතාව ඝන මීටර් 10,248ක්. ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග මීටර් 618ක් වන අතර උස මීටර් 68ක් වනවා. මෙහි ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 128ක්. එමෙන්ම මෙමගින් අවට කුඩා ජලාශ 100කට පමණ ජලය ලබා දීමට නියමිතයි. අවුරුදු 4ක පමණ කාලයක් වැඩ ගිහින් තියෙනවා. මේ දෙසැම්බර් වෙනකොට වැඩ සම්පූර්ණයෙන් ඉවර කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ ඔබ දකින්නේ ගඟ හරවපු ප්‍රධාන උමග. ඒ කියන්නේ මේකේ ඩෑම් එක හදාගන්න ගඟ හරහා අපිට ජලය හරවන්න ඕන. ඒ ජලය හැරවීමට තමයි මේ උමග හදලා තියෙන්නේ. මේකේ ධාරිතාව තියෙනවා අවුරුදු 20කට වරක් එන ගම් වතුරක් ගෙන යාමට. පරිසරයට අපි මුදා හරින්න ඕන ජලය මුදා හරින්න උමගක් තියෙනවා. ඒක සඳහා අපේ තියෙනවා මේ බල්ක් හෙඩ් ගේට් එකක් ටොන් 6ක් බර. එතකොට ජනාධිපතිතුමා ආවම ඒ ගේට්ටුව පහත් කළා. මේකේ වතුර පිරෙන්න දරිනවා. මාමේ රැඳි සිටින්නේ ලග්ගල පල්ලෙගම පැරණි නගරය. මාමේ සිටින මේ නගරයේ සිට මෙතන සිට අඩි 80 100 අතර උසකට ජලකඳ මේ හරියට පිරෙනවා. මේ තියෙන පැරණි නගරයේ තියෙන මේ සියලුම ගොඩනැගිලි එහෙන් ජලයත් එක්ක වැසී යන බවයි අපිට මහවැලි බලධාරීන් පැවසුවේ. මම ප්‍රදීප් ගුණවර්ධන, නිවුස් ෆස්ට් නිවුස්, ලග්ගල පල්ලෙගම පැරණි නගරයේ සිට.